इंग्लांति मतवेच मे नव प्रभेदे मे वेनुगुर लोकेपुरा रटवाल गणनावकिन व्याप्तेला तियेनवा एतकोट अपे रटतुलत मे अपिट वार्ता उना मे मे अपे गुवन गमन तहनम पनवन्न कलिन दवसेत अपिट फ्लाइट्स आवने इंग्लांति ए गुवन यानिक हिटपु मन हितन संचारकयन देन्नेक अपे रटट आपु देन्नेक वगे प्रमाणयक पॉजिटिव उना कियला एतकोट अपिट तियेन प्रश्ने तमयि अपे तियेन सामान्य पीसीआर मशीन एकिन टेस्ट करला पॉजिटिव उनाट අපිට පුළුවන්කමක් නැහැ මේ නව ප්‍රභේදයේද තියෙන්නේ කියලා හොයාගන්න. දැනට අපිට රජයේ රෝහල් වල මේ සඳහා ලොකු පහසුකම් ප්‍රමාණයක් නැහැ. නමුත් අපි දන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ඥාන තාක්ෂණයේ පාවිච්චි කරලා ප්‍රභේදය හොයාගන්න පුළුවන්. ඒකට අවශ්‍ය පරීක්ෂණ දැන් සිදුවෙමින් තියෙනවා. ඒ නිසා කවුරු හරි මගෙන් ඇහුවොත් නව ප්‍රභේදය ලංකාවට ඇවිල්ලාද කියලා තාම අපිට නිශ්චිත තොරතුරු නැති වුණාට ඒ සඳහා අවධානමක් තියෙනවා. මොකද ඉන්දියාව තුලත් අපිට දැන් ඊයේ පෙරේද වෙනකොට රෝගීන් ගණනාවක් හමු වුණා අලුත් ප්‍රභේදයත් එක්ක. ඒතර අලුත් ප්‍රභේදයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඉතාම ශීඝ්‍ර ව්‍යාප්තිය. ඒතර ඒ හරහා නැවත අලුත් රැල්ලක් රට තුල අපිට අලුත් ප්‍රභේදය ආවොත් එහෙම නිර්මාණය වෙමේ ඉඩ කඩක් තියෙනවා. නමුත් අපි අමතක නොකළ යුතු දේ තමයි මේ අලුත් ප්‍රභේදය කියන්නේ තියෙන වෛරසයෙන් විකෘතියට භාජනය වීමක්. එංගලන්තයෙන් ආවේ නැතත් අපේ රට තුල තියෙන වෛරස් ප්‍රභේදය දැනට තියෙන වෛරස් ප්‍රභේදය පවා විකෘතියට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් මේ ප්‍රභේද නිර්මාණය වීම හරහා විශේෂයෙන් එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියට යම් බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් දැනට හොයාගෙන තියෙන වරදි එන්නත් හරහා මේ කරන ඒ ප්‍රතිශක්තිය සඳහා අපි ඉලක්කගත වැඩපිළිවෙලකට යනවා. ඒ වැඩපිළිවෙල හරහා මේ මේ නව ප්‍රභේදය යම් අභියෝගයක් විය හැකි වුණාට මේ දක්වා ඒකට සාර්ථකව මුහුණ දෙන්න මේ එන්නත් වලින් පුළුවන් වෙලා තියෙනවා කියලා තමයි විද්‍යාත්මකව තහවුරු වෙමින් තියෙන. ඒ කාරණේ යම් සුබදායක තත්ත්වයක්. ඒ නිසා විශේෂයෙන්ම අපේ රට තුළට මේ අලුත් ප්‍රභේදයේ එන්න වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. නමුත් ඒක ඉතාම අමාරු කාර්යයක්. ලෝකේ පුරාම මේ වෙනකොට ව්‍යාප්ත වෙන තත්ත්වය යටතේ දෙවෙනි කාරණේ තමයි අපේ රට ඇතුළේම මේ මේ තත්ත්වය නිර්මාණය වෙන්න පුළුවන් අලුත් ප්‍රභේද. නමුත් අපි අමතක නොකළ යුතු දේ තමයි ප්‍රභේද 100ක් ආව. අපේ මූලික සෞඛ්‍ය හුරු පුරුදුත් එක්ක අපි ගත කරන්න පුළුවන්. මොකද මේ ප්‍රභේද කොච්චර ආවත් හැදෙන්නේ කොවිඩ් නේ. ඒ නිසා කොවිඩ් වලින් බේරෙන්න ඕන කොහොමද කියලා අපි කියලා දීලා තියෙනවා. අත්සෝදන ඕන නිවැරදි විදිහට නියම වෙලාව අරගෙන නියම විදිහට විසබීජ නාශක පාවිච්චි කරලා සබන් යොදලා එක වැදගත් දෙයක්. ඊගාට මුව ආවරණ නිවැරදිව පාවිච්චි කරනවා මීටරේ දුර තියන් ඉන්නවනම් ඒක තමයි ප්‍රභේද කොච්චර ආවත් අපි මේ රෝගයෙන් වෙලකෙන්න තියෙන හොඳම දේ. ඒ නිසා මේක සාමාන්‍ය තත්ත්වයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පව හඳුනගෙන තියෙනවා වෛරස් රෝගවල විකෘතියට ලක් වීම ඉදිරියට ගමන් කිරීම. ඒ නිසා අපි යෝජනා කරන්නේ ප්‍රභේද සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වීම හොඳයි. නමුත් ඊට වඩා හොඳයි මේ ප්‍රභේද කොතරම් ආවත් රෝගය වළක්ව ගන්න අපි දීලා තියෙන මූලික සෞඛ්‍ය හුරු පුරුදුත් එක්ක ගත කරන එක අපේ ජීවිතය. Breaking Dr. K.